Ajá, ya, hola. Hello, hi. Adapi Koombiyo cast kaava mama ya adhyakshaka marayi pradhana charitaya koogara gapana jaha tumi dutadan tan api avad city itself de pandara rupani me radio interview ekata thing api hidwa poddak ævilla me davasara poddak prachara kena Koombiyo trena kita antarjala thank you api hidwa ඔබට ස්තුති කරන්න ඕනේ කියලා ඉතින් ඉස්සලම ලක්මාල් ධර්මරත්න ඔව් මේ අපිට හම්බෙන ප්‍රතිචාරත් එක ගොඩක් වෙලාවට මට chance එකක් හම්බෙන්නේ නැහැ ඒකට මේක් කරන්න සාමාන්‍ය හොත් කරන්නේත් නැහැ ඉතින් ස්තුතිවන්ත වෙනවා මොකද සියලු දෙනා විශේෂයෙන් Facebook එක ඇතුලේ අපිට දෙන ප්‍රතිචාරයට සහ මම හිතන්නේ Facebook එක තමයි Koombiyo මේ තියෙන තැනට ඇදගෙන යන ගොඩක් උදව් කරේ ඒ නිසා මම ඉතා ස්තුතිවන්ත වෙනවා මම පුද්ගලිකව එන comments වලට reply කරන්න අවස්ථාවක් ලැබෙන සමාවෙන්න එකට මෙන්න ගේම් කාර්යා මෙන්න ඉන්න ගේම් කාර්යා දැන් ඔන්න ඔබල විශ්ද ගන්න ගොඩක් ස්තුතියි අපිට කැමති වෙන Facebook සමාජික ඉන්ටර්නෙට් අද විශේෂ අවස්ථාවක් වුණා විශේෂයෙන්ම ලක්මාල් දැම කතාබහකට එකතු වෙන්න ඉතින් ගොඩක් සතුටු වෙනවා ඔබලෝ බොහොම ස්තුතියි Koombiyoත් එක්ක දිගටම ඉන්න මොකද ඉස්සරහට නම් ගොඩක් ඉන්ට්‍රස්ටිං මේක Koombiyo මේක ඉතින් ඔයගොල්ලෝගේ හැම ප්‍රතිචාරයකට ගොඩක් ස්තුතියි ඉතින් අපි හිතනවා ඔයගොල්ලෝගේ ඔයගොල්ලන්ට අපිට අලුත් දෙයක් විශේෂම ලක්මාල් ලවගේ ඩිරෙක්ටර්ස් තව අලුත් දේවල් දෙන්න Koombiyo තව එකක් තියෙනවා නේද පොඩි සර්ප්‍රයිස් එකක් තියෙන Koombiyo සීසන් 2 එකක් එන්න තියෙනවද අමාරුයි දාන්න එපා මේ වගේ දේවල් right danne mam kisi dak kiwe nae right ena api yano thank you so much keep watching Koombiyo all right bye kiyadako ara 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 jagara satya kiyala mama kiyanne ee jagara satya avadhi karaga avadhi vena eka balanna hama minihikma kamathi ee eka ek patthakin Koombiyo thiyena anith patthen api podi kal robot robot balu ख्याल
හොරාගාත අපි හැමෝම ගේම් ප්ලේ කරන්න කැමති. හැබැයි අපි ගේම් ගහන්න අපි ගේම් ගහන්න කැමති කියලා කියන්න කැමති. මිනිස්සු ඇතුළේ ඉන්න මේ සැඟවුණු සත්‍ය අවදි කරනවා කෝබියෝස. ඒක හින්ද තමයි කෝබියෝ බලන්න ගොඩක් අය මේ වගේ. හැබැයි මට දැනලා තියෙන එක ජෙනරේෂන් එක තමයි කෝබියෝ බලන්නේ. හඩිසි 45 50 55 ඒ වගේ ජෙනරේෂන් එකක් මේක ඉතත් එහා කුඹුරු ගන්න කටිය දැන් යනවා මේක අපිට මේ සමහර කාලවලට කියන්නේ දැන් මේ අපි දැන් අපි හිතන්නේ ෆස්ට් සෙකන්ඩ් තර්ඩ් එපිසෝඩ් ඉවරයි කියලානේ. දැන් අපිත් ඉන්නේ මේ 18th 19th එපිසෝඩ්ස් බලමින් අපිත් ඉන්නේ. හැබැයි එකපාරටම ෆස්ට් සෙකන්ඩ් එපිසෝඩ්ස් වල ඔයා කිව්වා වගේ ඩයලොග්ස් යා වෙනවා. බලන ඒ කොහොමද මේ එකපාර නෑ යන අලුතින් බලන්න පටන් ගත්තොත් කමෙන්ට් කරනවා. අපි දිනනවා වැඩි. ඔව්. මට ඉතාලියෙන් කෝල් කරා, ඔස්ට්‍රේලියාවෙන් කෝල් කරා, දුබායිෙන් කෝල් කරා, සිංගප්පූරෙන් කෝල් කරා. ඉගෙනේ මට හිතාගන්න. ඉගෙනේ මේ ලෝකෙ වටේ මේ නිර්මාණය රස විඳින ආසාවෙන් මේ නිර්මාණය ගැන කතා කරන මිනිස්සු. ඒගොල්ලෝ හරි ආසයි කෝල්ලා දින කතා කරන්නේ. එහෙම ප්‍රතිචාර ටිකක් හම්බෙන්නේ. හැබැයි මේ මිනිස්සු මේ කොළඹ මිනිස්සු නෙමෙයි. මේ සමහර ලෝකෙ රට කියපු මිනිස්සු බෝට්ටෙන් ගිය මිනිස්සු වෙන්න පුළුවන්. ඉතින් ඒ එහෙම අර මේ ඇත්තටම අපිට සතුටුයි. මේ වැඩි වර්ල්ඩ් වයිඩ් වෙලා ලංකා නියෝජනය කරන ඔව් දැන් අර මේ මෑතකදී IMDb ratings වල උඩටම ගිහින් තියෙනවා අපේ ටෙලිග්‍රෑම් එක. ඒ කියන්නේ මේ ඒකේ පුළුවන් කෙනෙකුට ගිහිල්ලා වෝට් කරන්න. වෝට් කරපු ටෙලිග්‍රෑම් වල මේ වැඩිම වෝට් සම්බන්ධ ටෙලිග්‍රෑම් එක විදිහට කූඹියෝ තමයි තියෙන්නේ. ටෙලි සීරීස් විදිහට. ඒ අතරම ලෝකේ ටෙලි සීරීස් අපි ඇත්තටම දුප්පත් ටෙලි සීරීස් ගත්තම ලෝකේ මාර ටෙලි සීරීස්. හැබැයි ඒවත් තියෙන්නේ 2 3 4 තැන් වල කූඹියොත් එක ගත්තා. ඉතින් ඒ අපේ ප්‍රේක්ෂකීන්ගේ තිබෙන ආදරය මේ වැඩේට ඔවුන් ගිහිල්ලා ඒකට වෝට් කරලා තින්නේ. එහෙම වෝට් කරන්න ප්‍රේක්ෂකයෝ පෙළඹෙන්නේ ඒගොල්ලන්ට ඒ වැඩේ බලලා විතරක් මදි. ඔව් ඒක බලලා විතරක් මදි. ඒගොල්ලන්ටත් ඕනි එකත් එක මැදිහත් වෙන්න, ඒකට දායක වෙන්න. ඉතින් ඒ ආසාව තමයි. ඉතින් ඇත්තම සන්තෝෂයි. ශ්‍රී ලංකාවේ මෑත කාලීනව විකාශනය වුණු ටෙලිනාට්‍ය අතර තරාතිරමකින් තොරව බොහෝ දෙනෙක් ඉතා ආදරෙන් වැළඳගනිපු ටෙලිනාට්‍යයක් තමයි ස්වාධීන රූපහානි සේවයේ විකාශනය වන කූඹියෝ ටෙලිනාට්‍යය. ඉතින් කූඹියෝ පිළිබඳව සමාජයේ යම් කිසි කතාබහක් ඇති වුණාද, ඒ හා සමානවම මේ නාට්‍යයේ අධ්‍යක්ෂකවරයා පිළිබඳවත් සමාජයේ යම් කතාබහක් ඇති වුණා. සමාජයේ විවිධ දේවල් පිළිබඳව කූඹියෝ ටෙලිනාට්‍යය තුළ ඉතා සියුම් ලෙස කතා කරද්දී මේ නාට්‍ය පිටුපස සිටින අධ්‍යක්ෂකවරයා පිළිබඳවත් සමාජයේ කතා කරන්න ගත්තා. ඉතින් අද අපේ සංවාදය දිගහැරෙන්නේ කූඹියෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා වන ලක්මාල් ධර්මරත්න සමගින්. අයිවන් ලක්මාල්. ලක්මාල් ධර්මරත්න කියන චරිතය පිළිබඳව අපි බොහෝ දෙනෙක් අඳුරගන්නේ කූඹියෝ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂකවරයා විදිහට. ඇත්තටම ලක්මාල් කියන්නේ කවුද?
මම ප්‍රශ්නයක් උත්තර දෙන්න මේ අමත්‍යයන් මොම්බති අසාමාන්‍ය එක 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 දේවල් තෝරගෙන තමයි සහ තමන් කරන්න ආසදී සමහර අය ජනනල වැදගත් ශිල්පී වෙනවා සමහර අය දොස්තරලා වෙනවා සමහර අය ඉංජිනේරුවෝ තව සමහර අය ගායකයෝ ඉතින් මම ඉතා අහමු මාර්ගයන් ටිකක් ඔස්සේ අද වෙනකොට මේ දැන් මම කරන දේශපත් වෙලා ඉන්නවා ඉතින් ඒ අනිත් හැමෝම වගේ අහම්බෙන් මමත් ඒක මම හිතන්නේ මම එහෙම ප්ලෑන් කරගෙන ෆිල්ම් චිත්‍රපටි හරි ඇඩ්වර්ටයිස්මන්ට් කරේ අද ඩිරෙක්ටර්ක් වෙන්න ඉතාලි නාව කියලා. ඉතින් ඒ අමු පාත් එක දිගේ ආව ඒ අරුණාම තා සාමාන්‍ය මිනිහෙක් දෙදරුපියෙක්. කූඹියෝ ටෙලිනාට්‍ය විකාශනය කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක් හොයාගන්න එක අමාරු නා කියන්නේ ඇත්තද? ඔව් ඒක අමාරු නා කියන්නේ මෙහෙම එකක් ඇත්තරම. ඒ කියන්නේ අර දැන් ඕනෑම වෙලාවක මම හිතන්නේ අපි මේක තේරුම් ගන්න මේක කර්මාන්තයක්. මේක මාකට් එකක් ඇතුලේ වැඩ කරන දෙයක්. එතකොට ස්වභාවයෙන්ම ඕනෑම වෙළඳපොළක තියෙනවා වේගයෙන් කියන දේවල් සහ ඒ වෙළඳපොළ ඇතුළේ එක්ස්පෙරිමන්ට් කරලා නැති දේවල්. එතකොට එක්ස්පෙරිමන්ට් කරලා නැති භාණ්ඩයක් ඒ වෙළඳපොළට ආවම ඒ භාණ්ඩය අරගෙන ඉන්නකොට චැලෙන්ජ් එකක් තියෙනවා. ඉතින් අපි ටෙලිවිෂන් එකට වැඩක් කරලා ඒ ටෙලිවිෂන් එක අරගෙන යනකොට ඒ මොහොතේ ටෙලිවිෂන් එකේ තිබුණු වටපිටාව ඇතුලේ අපි අර විකුණ ගන්න අමාරු භාණ්ඩේ අලුත් බඩුව. මේක මිනිස්සු ගණීද? අතර මේ ඩවුට් එක අපිටත් ගණීද නැති. ඒතර ස්වභාවයෙන්ම චැනල් වලටත් ඒක තිබුණා. එතකොට අපිව ප්‍රතික්ෂේප කළානේ මම මේ කලින් ඉන්ටර්වයුව එකක් කිව්වා අපි ප්‍රතික්ෂේප කරන්නේ අපිට දුන්නු මූල්‍යමය ලංසු හරිය අඩුයි. හේතුව ඒගොල්ලෝ රිස්ක් එක ගන්න කැමති. මේ වගේ කතාවක් කරයි ගේම් කාර්යේ හොරේ සමාජීය වශයෙන් නෙගටිව් ආකල්ප තියෙන කෙනෙක්. එතකොට දැන් චැනල්ස් ගොඩක් තරට ඒගොල්ලෝගේ රෙපියුටේෂන් එක ගැන මම දන්නේ මිතලම වැඩ කරන්නේ කියලා. නමුත් ඇට්ලීස්ට් එහෙම පෙන්න ඉතින් එතකොට ඒ දේවල් එක මම හිතන්නේ චැනල්ස් බය වුණා ඒ රිස්ක් එක. ඒක මට මම වැරදි කියලා කියන්නේ නැහැ. හේතුව වෙළඳපළක් එක්ක වැඩ කරන ඕනම කෙනෙකුට ඒ අවධානම තියෙනවා. ඉතින් ඒක නිසා අපි නාලිකා බොහොම එකට කියනවා. ඉතින් හැම එකකින් කවුරුත් මේක ප්‍රතික්ෂේප කළේ නැහැ. එක 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 කතා කරනවා සමාජ විද්‍යාව. ඉතින් ඒ වගේ එක එක කමෙන්ට්ස් ආවට හැමෝම බාර ගන්න කැමති වුණා. හැබැයි ඒක අඩු ගානක් යනවා. එතකොට ස්වාධීන රූපවාහිනී සේවය මේක බාරගත්තේ මේ අවධානම ගත්තේ මොන පදනමක් මත කියලාද ඔබට? මේ ඒගොල්ලන්ගේ තියෙනවා මේ මරු සිස්ටම් එකක්. මම ඒක channel එකක් විදිහට වැඩි මම හරි කැමති සියලුම channels වලට ඒක කරන්න පුළුවන්. මම දන්නේ කොයි විදිහද දෙක් කරන්නේ. මම දන්න ඒ සිස්ටම් එක තිබුණේ ඒගොල්ලන්. ඒගොල්ලන් තියෙනවා panel එකක්. ඒ panel එකට අපි නාට්‍ය බාර දෙනකොට මේගොල්ලෝ අපිට මට first time තමයි මගේ ටෙලි නාට්‍ය බාරගත්ත කියලා මට receipt එකක් දුන්නේ ස්වාධීන රූපවාහිනී. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක පොතක අපි වෙන්ට කරා. ඒක හරියට මට පිනිච්ච සිස්ටම් වලින් ප්‍රොපර් සිස්ටම්. ඊට පස්සේ මෙන්න මේ දවස් වගේ නාට්‍ය අපි ප්‍රිවියු කරනවා. ඊට පස්සේ ඒකට උන රිසල්ට් එක. ප්‍රිවියු බෝඩින් එකේ රිසල්ට් එකක් මට පෙන්නනවා. මට පෙන්නනවා. ඔයාලට ලැබිලා තියෙන මෙන්න මේ කියන ඒ සාමාර්ථය ඇතුළේ ඔයාලට මෙන්න මෙච්චර ගෙවීමක් හිමි. එතකොට මෙන්න මේ ඔයාලට ඇවිල්ලා තියෙන 25 දෙනෙක් බලලා තියෙන වගේ නාට්‍ය 25 දෙනායි කමෙන්ට්ස් තිබුණා. ඉතින් මම හිතන්නේ ඒගොල්ලෝ සිස්ටම් එකක් හදලා තියෙනවා පයිප්ලයින් එකක්. ඒ පාත් එකේ ආවට පස්සේ ඒ පාත් එකෙන් සිලෙක්ට් වුණොත් ඒකට මං හිතන්නේ චැනල් එකේ මැනේජ්මන්ට් එකේ නෙගටිව් මේකක් නැත්තම් ඒගොල්ලෝ ඒ ගානයට තේන්නල්ලාට විකාශනය කරනවා. මං හිතන්නේ ස්වාධීන රූපවාහිනී අවධානමක් ගත්තට වැඩිය ස්වාධීන රූපවාහිනී ක්‍රමවේදය ඇතුළේ අපි සිලෙක්ට් කරනවා. ඉතින් මම වෙන විදිහකට කිව්වොත් එහෙම ඒකට සමානතා උදේටි සභාපතිවරයා වීම විමර්ශකටි බැරච්චි ක්‍රියාකාරී අධ්‍යක්ෂක වීම ඉතා අවංකව කිව්වොත් සම්බෝධන කොළවහල ගහන්න කියන කතා කළා. මං හිතන්නේ ඒක බලපෑමක් තියෙන්නේ මොකද ඒ දෙන්නම ආර්ට් කියන බේස් එක ඇතුලේ වැඩ කරලා තිබ්බ දෙයක් කියලා දෙන්නේ. ඉතින් ඒක ජාමන්තල පොතේ ලොකු ඉස්සරහක් තියෙනවා මේ ජාමන් කියන පිළිවෙල නෙවෙයි. වෙන විදිහක සිවිල් කලා කරුවෙක්. ඒක යම් බලපෑමක් ඇති කරන්න ඇති අනිත් චැනල් වලට වැඩි අවධානය දුන්නේ ස්වාධීන රූපයට ගන්න. නමුත් මං හිතන්නේ ඊටත් වැඩිය ඒගොල්ලන්ගේ පයිප්ලයින් එකේ ආපු විදිහ තමයි. හරි. ඔබගේ මොන දීපු අත්දැකීමක් එක්ක ලංකාවේ අනෙකුත් රූපවාහිනී නාලිකාවලට ප්‍රධානාච්‍ය අධ්‍යක්ෂකවරයෙක් සිටි ඔබට යම්කි පණිවිඩයක් දෙන්න කියලා. පණිවිඩයක් නෙවෙයි මට යෝජනාවක්. ඒ තමයි අපිට නැහැ මාකට් එක. මාකට් එක කියලා මම කරන්නේ ගොඩක් වෙලාවට පොඩි බබා වැඩ තියෙනවා. කැම්පස් එක ළමයි ටිකක් ගන්නවා අර කොළ ටිකක් දෙනවා. මම දැකලා තියෙනවා නැති ඒවා. එතකොට අපිට නැහැ මිනිස්සුම කියවන මාකට් එක. නැවන මිනිස්සුම කියවන මාකට් එකක් තිබ්බා නම් අපේ නාට්‍යයක මෙහෙම එක්ස්පෝෂර් එකක් දෙන බව චැනල් ප්‍රෙඩික් කළා. ඒක අපේ හින්දා නෙවෙයි අපි කියන්නේ. ඒ කියන්නේ කුඹියක යම් මේ වෙලාවේ යම් කතා බහක් හදලා දිනවනේ. ඒක උනා නාලිකාවට ඒක ප්‍රෙඩික් කිරීමේ යාන්ත්‍රණයක් තිබිලා නැහැ. දැන් ගෙදර ඉන්න අම්මට පුළුවන් පොඩි එකා රුණ හැදෙනවා කියලා කියන්න ඇඟට අත නොතියන.
පොඩිකක් එදා දවසේ හැසිරීම වෙනසෙන් අම්මා කියන අරුට දුන්නේ කියන ඉන්නේ එතකොට ලංකාවේ 1 කෝටි 85 ලක්ෂයක් වෙනුවෙන් ප්‍රොජෙක්ෂන් එකක් දෙන channel වලට තමන්ගේ විවර ගැන රිසර්ච් එකක් විවරගේ හැසිරීම පිළිබඳ රිසර්ච් එකක් මම හිතන්නේ දැන් අපේ රියැලිටි එක එක channel එකක් රියැලිටි කරපුවම ඔක්කොම රියැලිටි එක channel එක මත මම හිතන්නේ ඊළඟට කුඹියෝගේ 10ක් මේ මම හිතන්නේ රිසර්ච් එක නේද මම යොමම යෝජනා පුළුවන් නම් විවර බේස් එයාගේ විවරව හරියට රිසර්ච් කරලා එයාගේ ටේස්ට් එක කොහෙටද යන්නේ එයා මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද දැන් නිවුස් ගත්තොත් එහෙම එක කට්ටියක් නිවුස් අගපාල වගේ කියන්න ගත්තම් අනිත් ටික ටික එක එක විදිහට නිවුස් ඩ්‍රමටයිස් කරනවා එතකොට අපි ක්‍රමයකට නෙමෙයි මේක අමරිකන් ජනප්‍රිය වෙනවා මේ විදිහේ හැඩයක් අපි තමයි ලංකාවේ එක පොදු හැඩයක් මල් සිඳුවක් ආපහු මල් සිඳු පේලියක් විහෙර විහාරගෙන සිඳුවක් මෙහෙර විතර සිඳු පේලියක් ඒක කාමය සම්බන්ධයෙන් එක සිඳුවක් ආවට පස්සේ තව කාමය සම්බන්ධයෙන් සිඳුවක් ඒක ලංකාවේ පුරුදු ක්‍රමයක් මම හිතන්නේ නාලිකාවලට ඒක කරන්න පුළුවන් ඒක ඒගොල්ලෝ ලොකු යාන්ත්‍රණයක් මම යෝජනා සිදිරි කරන්නේ හැම වෙලාවෙම ඒක රිසර්ච් කරන්න සහ අනිත් එක තමයි වැදගත්ම දේ එළිය ඇවිල්ලා ඉන්න මේ වෙනකොට ෆිල්ම් ස්කූල් වලින් අවුට් වෙන ජෙනරේෂන් එක ලංකාවේ ෆිල්ම් ස්කූල් වලින් අවුට් වෙන ජෙනරේෂන් එක ලංකාවේ වැඩ කරමින් ඉන්නවා ඒකෝට මේ හැමෝම දැන් මම වාසනාවන්තුන් නෑ ෆිල්ම් ස්කූල් වල අනිත් මගේ දන්නේ අනිත් සමෝදේ චක්‍ර ඉංගමන් කිසි විදිලා නුදාර අබේ සුන්දර අපි දන්න දන්න සහ මට නොදන්න විශාල පිරිස ෆිල්ම් ස්කූල් වලින් අවුට් වෙන එක ප්‍රොපර් ඉගෙනගෙන පිරිසක් මේ වෙලාවේ ලංකාවේ ඔඩියන්ස් එකෙත් ඉන්න පිරිස YouTube ඉන්ටර්නෙට් ඊට පස්සේ නොකුත් මේවා මාර්ගයෙන් ඒගොල්ලොත් යම් ප්‍රමාණයක ලොකු රිසර්ච් එකක් ඉන්නවා සහ ඒගොල්ලෝ ස්වභාවික දේවල් ආශ්‍රය කරනවා එතකොට මං හිතන්නේ මේ දෙගොල්ල හම්බ වෙන ප්ලැට්ෆෝම් එකක් හදන්න channel වලට තියෙන අවකාශය හැමදාම එකම විදිය පවුලේ කතා කොල්ල පහයි කියලා තුන ලොකු අම්මයි ලොකු ඔයගේ කතා නැපේ තියෙන එතකොට අපි මේ ෆෝමියුලා එක කඩපුවාම ඒක මං හිතන්නේ දැන් ඔබට කතා කරන්නේ තේහි වගේ එතකොට මම යෝජනා කිදිර කරන්නේ මෙන්න මේ ජෙනරේෂන් එක මේක පුළුවන් ස්ටේෂන් වලටම තමයි ඒ පර්සනලිටි එක තියෙන්නේ ඒ ආර්ථික වටපිටාව තියෙන ස්ටේෂන්ස් වලට ඒගොල්ලන්ට පුළුවන් මේක කරන්න ඉන්දියානු කුඹියෝ ටෙලිනාට්‍ය නිවා කිරීම සඳහා මගේ තනිය තවත් ජවනිකා කීපයක් විතරයි තියෙන්නේ. නමුත් මේ කතාව වටා එකතුන විශාල ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඉතින් කුඹියෝ ටෙලිනාට්‍යෙන් පස්සේ ඔබ මේ ප්‍රේක්ෂක පිරිස එතනම තනි කරනවද නැත්නම් අපිට කුඹියෝ දෙවෙනි කොටසක් පිළිබඳව බලාපොරොත්තු තියාගන්න පුළුවන්ද? මෙහෙමයි. මට හිතෙන එක තමයි ඒ කියන්නේ. නෑ මම අපි කුඹියෝ කුඹුවම කියන විශාල ප්‍රේක්ෂක පිරිසක් ආවන මට කියන්නේ මේක මම හිතන්නේ එන්නේ කුඹියෝ වටේට වෙන්නේ මේකෙන් පස්සරි ආර්ට් පීස් එකක් වගේ එතකොට මම හිතන්නේ මම කුඹියෝ දෙක හදනවද කියන මගේ පුද්ගලික කාරණාවට ඊළඟට ඉන්න ක්‍රියේටර්ස් ඊළඟට අපි ඉන්නවා මට වැඩි ඉතා දක්ෂ සමගම ජීවිතයක් ඉන්නේ ඒගොල්ලෝ මොකද මේ ඔඩියන්ස් එක දැන් ලෑස්ති වෙලා ඉන්නවා මම කියන්නේ ඉතින් හැම පොඩි හාපු පොලොක් වගේ එතකොට ඔඩියන්ස් එක දැන් ලෑස්ති වෙලා ඉන්නවා එහෙම බාරගන්න කතන්දර බා මම කුඹියෝ දෙක කරයිද නැද්ද කියලා මමයි ළඟයි මේ වෙනකොටත් අපි තාමත් එක තීරණය කළා නෑ හේතුව මේක අවසානයේදී ප්‍රේක්ෂකයා අන්තිම දර්ශනයේදී ඒක බාර ගන්න විදිහත් එක්ක තමයි අපි නිර්ණය කරන්නේ විද්‍යාශිෂ්‍යින් කුඹියෝ ඉස්සන් කෝලක් දානවද නැද්ද කියලා මේ මම හිතන්නේ ඒක අනිත් පැත්තට මම ඊට වඩා අවශ්‍ය පුද්ගලික ප්‍රේක්ෂකාගාරය මම හිතන්නේ අනිත් පැත්තේ වාගේ අනිත් නිර්මාණ අනිත් සහෝදරරු කරන දේවල් බලන්න හේතුව දැන් අපි ප්‍රූ කරලා තියෙනවා එහෙම ඕඩියන්ස් එකක් එහෙම කතා බහ කරන නිසා මිනිස්සු ඉතා බරපතල විදිහට එන්ගේජ් වෙනවා මේ වැඩත් එක්ක ඉතින් ඒක නිසා මම හිතන්නේ කුඹියෝ සීසන් 2 කියන එක يعني කියලා තාම කාලයක් මදි නමුත් මම හිතන්නේ ඊට වැඩිය හොඳයි තව ඉන්න අපේ සහෝදර ක්‍රියේටර්ස්ලා අන්තරුත් වැඩ හදලා දානවා නම් එතකොට ඒ ඕඩියන්ස් එක තනි වෙන්නේ නැහැ ලක්මාල් ධර්මරත්න දම්පියන් සිලි මොනා කළා මොකලත් ඒ ඔඩියන්ස් එකට හැමදාම අලුත් අලුත් අය ඇවිල්ලා වැඩ කරලා යාවි මං හිතන හිතුව අපි හොඳටම දන්නවා දැන් ඔඩියන්ස් එක කියන්නේ මෙතනින් ඉස්සරහට තව මොනවද අලුත් වැඩ කරන්න සැලසුම් කරලා තියෙනවද
කුම්භියෝ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂකවරයා ලක්මල් ධර්මරත්න තමයි අද අපි සම්බන්ධ කතා බහ වෙනකොට එක කාර්ය බහුල තියෙන කතාවක් නැද්ද අපිට වෙලාව වෙන කේන්ති බලොත් කුතුහන්ත වෙනවා ඒ වගේම ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ සම්මානනීය අධ්‍යක්ෂකවරයෙකු දක්වා ගමන් කිරීම ඒ වගේම මීට වඩා තවත් ප්‍රේක්ෂකයන් ආදරෙන් වැළඳ ගන්න නිර්මාණකවතාවක් ඉදිරිපත් කිරීමට ඔබට හැකියාව ශක්තිය ලැබේවා කියලා ඉන්ටර්වියුස් කපල්ටි කණ්ඩායම වෙනුවෙන් අපි ස්ථාපනය කරනවා.